SLS සහ ISO සහතිකලද ලංකාවේ එකම පරිප්පු ඇන්කර් පරිප්පු. 20 වෙනි සංශෝධනයට පෞද්ගලිකව මම විරුද්ධයි. පක්ෂයේ මතේ මම තාම දන්නේ නැහැ. 20 වෙනි සංශෝධනය කියන්නේ යුද්ධෙන් බෙදන්න බැරි වෙච්ච රට සාමයෙන් බෙදන්න පාර කැපීමක් වෙනවා. අනාගතයේ දවසක ලංකාවේ පක්ෂ දෙක දේශපාලන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. ද්විපාක්ෂික දේශපාලන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. බහුපාක්ෂික දේශපාලන ක්‍රමයක් තියෙන්නේ. ඒක තුල කාටවත් බහුතරයන් නොහම්බෙන වෙලාවක විදාග ජනාධිපති ධූරය නැත්තම් උතුරේ ද්‍රවිඩ පක්ෂවල ඡන්දය අරගෙන ආණ්ඩු පීටවන්න නොයෙක් පොරොන්දු දෙන්න පුළුවන්. ඉතින් මම පිරිසිදු ශ්‍රී ලාංකිකයෙක් හැටියට පිරිසිදු දේශප්‍රේමියෙක් හැටියට මම විරුද්ධයි අර්ථයෙන් කල විදාග ජනාධිපති ක්‍රමය අහෝසි කරන එකට. අනිත් එක දැන් මේ ජනමතා විමුක්ති පෙරමුණ 20 වෙනි සංශෝධනය ගේන්නේ උම් පැටලිලා ඉන්න උගුලෙන් බේරෙන්න. ඉතින් අපි මොකටද ඒකට උදව් කරන්නේ? එතකොට දැන් ඇලෝසියස් ගේ සල්ලි ගත්ත තවත් අය ඉන්නවා මේ වන්තේ. නමුත් තාමත් ඒ නම් හරියාකාරව එළවිලා නැහැ. ජනතාවගෙන් කොල්ල කෑවායයි කියලා දැනදැන තමන්ගේ මැතිවරණ ව්‍යාපාර වලට හරි මොනහරට හරි කවුරු හරි මුදල් අරගෙන තියෙනවනම් ඒගොල්ලන්ගේ සුදු පිරිවට පක්ෂපාත ભેදෙන් තොරව ගලවලා දාන්න ඕන කියන එක මම කියනවා. මගේ නම් මේ අවුරුදු 3-4 ඇතුළත දේශපාලන ඩාපදල මගේ අත් දෙකම පිරිසිදුයි, ඇඟිලි 10ම පිරිසිදුයි. මගේ නියපොත්තේවත් කුණු ගෑවිලා නැහැ. ඒක මම බය නැතුව කියනවා. ඉතින් ඒ නිසා අපි වගේ උදවියට මේක ලොකු අසාධාරණයක්. ඒ නිසා මේ එළියට දාපු මේ එළියට දාන්න ඕන මේ නන්ට් එක. එතකොට නොගත්තු අය කවුද කියලා ජනතාව තේරුම් ගනීවි. අනිත් එක තමයි මේවා හොඳ පාඩම් අනාගතයේදී තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට මුදල් ලබා ගන්න. මම කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් උදව් උපකාර ගන්නෙ නැහැ. මොකද හේතුව ඒ කස්සේ මම දන්න කියන ව්‍යාපාරිකයෝ හරහා යටින් එන්න පුළුවන් කුඩු විකුණන කට්ටිය, ඉඩම් ගොඩ කරන කට්ටිය, කේරළ ගංජා විකුණන කට්ටිය, වැලි ජාවාරම් කරන කට්ටිය. ඉතින් ඒ නිසාම අපි කල්පනා වෙනවා හොඳරම දන්න යාළුවන්ගෙන් විතරයි අපි උදව් උපකාර ගන්න ඕන. මොකද හේතුව මැතිවරණ ව්‍යාපාරයට ගන්න හැම රුපියලකටම අපි වක් කියන්න ඕනේ.